අයිබෝවන් සුබ දැසනක්. මේ උදවුණු බ්‍රහස්පතින්දාව ඔබේ ජීවිතයට සුන්දරතම දවසක් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක නුගසවන අපි ආරම්භ කරනවා අද මේ විදිහට. මම ඍජුවම කියනවා නම් අද අපේ පළමු හෝරාව තුළ අපි කතාබහ කරන අරුත්බර මාතෘකාව වෙන්නේ අභියෝග. අභියෝග සහ කාන්තාව කියලා කිව්වොත් නිවැරදි. ඔබ අහලා තියෙනවද මේ ලෝකයේ ජයගත්තු අය, එහෙමත් නැත්නම් විශිෂ්ටයෙන් වුණු අය, ලෝක පූජිත වුණු අය අභියෝග බාරගන්නට මැලිකමක් දැක්වේ නෑ. ඒ වගේම තමයි අවදානම් වලට බය වුණේ නෑ. මේ කරුණු දෙකම හරියාකාරව තමන්ගේ ජීවිතයට අවබෝධයෙන් ළඟා කරගත්තු අය තමයි ලෝකයේ ජයගත්තේ. ඒ නිසාම අපේ කාන්තාවන්ව ජයග්‍රාහිකාවන් බවට පත් කරන්න තමයි මේ අභියෝග කොහොමද හරියටම ජයගන්නේ, අභියෝග කොහොමද ජීවිතයට ආලෝකයක් කරගන්නේ කියලා අද නුගසවනෙන් අපි පළමු හෝරාව තුළ කතා කරන්නට හිතුවේ. මේ වෙනුවෙන් කතා කරන්නට මා සම්බන්ධ කරගත් අද දවසේදී අපේ සුපුරුදු හිතවතියක් ඇය අධ්‍යාත්මික සංවර්ධන හා මනෝවිද්‍යා උපදේශිකා නාලිකා මොහොට්ටි විජේරත්න මහත්මිය අයිබෝවන් ඔබතුමියට බොහොම කාලෙකින් හම්බුනේ. ඊළඟට මාත් එක්ක සම්බන්ධ වෙනවා අද ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්තුමිය ඇය නාමයෙන් සාවිත්‍රී ගුණතිලක. අයිබෝවන් සාවිත්‍රී. අයිබෝවන්. ඉතින් මේ දෙපළත් එක්ක මේ දෙපළ කොහොමද ජීවිතයට ආපු අභියෝග ආලෝකයක් කරගත්තේ කියන කාරණාව කතා බහ කරන ගමන් ඔබේ ජීවිතයට අභියෝග සාර්ථකව කළමනාකරණය කරගන්නටත් ඔවුන්ගෙන් උදව්වක් ලැබේවි කියලා විශ්වාස කරමින් මම කතා බහ ආරම්භ කරනවා. නාලිකා මහත්මිය ඔබට යොමු වෙන්නේ මුලින්ම. ඔබ මම දන්නා තරමින් ඔබේ ජීවිතයට ආපු අභියෝග හැමදාමත්ම ආලෝකයක් කියලා බාරගත්තා. ඒ වගේම ඔබ ගොඩක් වෙලාවට ඔබ හමුවට පැමිණෙන උදව් ඉල්ලගෙන එන අයට ඒ අභියෝග ආලෝකයක් කරගන්න මඟ පෙන්වනවා. ඒ නිසාම මම අහනවා ඇත්තටම අභියෝග අපිට ආලෝකයක් කරගන්න පුළුවන්ද? පහසු ක්‍රමවේදයක් තියෙනවද මේ සඳහා? ඔව් අංජලි, ඉතාම සංකීර්ණයි. නමුත් මට හරි සුපුරුදුයි. ඒ වගේම හරි අර්ථවත් ප්‍රශ්නය, පැහැදිලි. විශේෂයෙන්ම ජීවිතයට අපි අභියෝග කියන පුංචි කාලේ අපිට මේ අභියෝග කියන වචනය නුහුරුවක් වෙන්න පුළුවන් සහ අපිට ප්‍රායෝගික නැහැ. නමුත් යම් කිසි අදිෂ්ඨානයක්, ඉලක්කයක් සහ අපිට මෙන්න මේ හරහා යා යුතුයි කියන සිතුවිල්ල තිබුණා. විශේෂයෙන් මට මෙතනදි ජීවිතයට අභියෝගයක් කියන දේ මම දකින්නේ ඇත්තටම ලොකුම අභියෝගය තමයි මම කවුද කියන එක මං හඳුනාගත්ත එක. හඳුනාගන්නට වෙහෙස වෙච්ච එක. මගේ හිත කුමක්ද කියලා හඳුනාගන්නට වෙහෙස වෙච්ච එක. ඒ හරහා මම මේ වෙනකොට මම කියන පුද්ගලයා, නාලිකා මොහොන්ටි විජේරත්න කියන තැනැත්තිය, කාන්තාව අවබෝධ කරගනිමින් ආපු ජීවිතය මට මහ ලොකු අභියෝගයක්. ඉතින් ඒක නිසා මම සතුටු වෙනවා ඒ ඉලක්කය ජය ගැනීම හා සම්බන්ධව සහ සමාජයේ මෙහෙවන නායිකාවක්. අංජලි, මම ඇත්තටම ඒක තිබුණේ පුංචි කාලේ මගේ චිත්තාභ්‍යන්තරේ. මම දන්නේ ඒක කොහින් ආවද කියලා, කොහොම වුණාද කියලා මම දන්නේ නැහැ. නමුත් මට තිබුණා යම්කිසි බලගැන්වීමක් චිත්තාභ්‍යන්තරේම, ඔබ සුදුසු මේ සමාජය මෙහෙවන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා ඔබ කවුද කියන කෙනා අඳුනාගෙන ඔබ මෙහෙයවමින් ජීවිතේ අන් අය මෙහෙවන්නට කියලා. ඒක මට පුංචි කාලේ සමහරට අවුරුදු තුනින් තමයි මම මේ ආධ්‍යාත්මය දියුණු කරගන්නට උත්සාහයක් දැරුවේ කියන එක මට මතකයක් තියෙනවා. ඇයි මම අවුරුදු තුනේ ඉඳලා තමයි මට මතක තියෙන්නේ මම පන්සලට යන්නේ, නායක හාමුදුරුවෝ හම්බ වෙන්නේ, ඒ ආධ්‍යාත්මික පරිසරයේ ගොඩනංවන්නේ. ඒ හරහා තමයි මම හිතන්නේ මට අභියෝග ජීවිතේට ආලෝකයක් මේ වෙනතුරාවට පවත්වගෙන ආවේ. අභියෝග කියන්නේ අංජලි ජීවිතේ අපි පුද්ගලයෝ විදිහට අපිට ඕනම අවස්ථාවක, කුමන අවස්ථාවක වුණත් අපිට ජීවිතේට මුහුණ දෙන්න වෙන්නා වූ සංසිද්ධීන් ගොඩක්. එතකොට මේ අභියෝග කියන්නේ ජීවිතය, එය ජීවිතේම කොටසක්. ඉතින් මං ඒ කොටස අඳුනගත්තා. ඉතින් ඒ හරහා පුංචි කාලේ වර්ධනය කරගත්තා මම කවුද වෙන්න ඕනේ කියලා. විශේෂිත දෙයක් තියෙනවා අංජලි, අද විශේෂයෙන්ම කාන්තාවන්ට, මව්වරුන්ට, විශේෂයෙන්ම දියණිවරුන්ට පුංචි අමතක වීමක් සිද්ධ වෙලා දුව කියලත් මට හිතෙනවා. හැබැයි පුංචි කාලේ මේ අභියෝගවලට යන්න උත්තේජනයක් තිබුණා ඒ හැදිච්ච පරිසරය.
ඒ පරිසරයෙන් ගත්ත දේවල් මට මතකයි යම් අවස්ථාවල මම ගීත අහන්න කැමති වෙනකොට මම පුංචි කාලේ තමයි අහන්න ගත්තේ මේ ජාතික අභිමානවත් ගීත දේශයට පටහැනි ගීත ඒ වගේම කියවන්න පුරුදුනේ අනුසාරයෙන් ගත්තේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුව වැනි අය සුමංගල හාමුදුරුව වැනි අය අනගාරික ධර්මපාලතුමන් වැනි මේ චරිත තමයි මම මගේ ජීවිතේ රුකහාගත්තේ ඒ හරහා ඔවුන් මේ ලෝකයේ විශිෂ්ටත්වයට පත් කරන්න මේ සමාජයට සමාජයේ විශිෂ්ටත්වයට පත් කරන්න ඔවුන් විශිෂ්ටත්වයට පත් වෙන්න ගත්තා වූ අභියෝග මම මගේ ජීවිතේ රුකහාගත්තා ඒ ගමනේ ආරම්භය තමයි මේ දක්වා ඇවිල්ලා ඔබත් සමග ඔබ සියලු දෙනා සමග ඔබේ ජීවිතයේ හිතසුව පිණිස කටයුතු කරමින් මගේ ජීවිතයේ හිතසුව පිණිස මම මේ සමාජයේ මෙහෙවන්නේ සිය දහස් දෙනෙකුගේ ජීවිතවලට ඒ අභියෝග සාර්ථකව ජයගන්න මාර්ගය මේ වෙනකොටත් කියලා දීලා හමාරයි. තවදුරටත් කියලා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සාවිත්‍රි මම ඔබට යොමු වෙනවා. ඔබ ගැන විශේෂයෙන් කතා කරනවා නම් ඔබ බොහොම තරුණ කාන්තාවක් ඒ වගේම ඔබේ වයසට ඔබ මේ මෙහෙවන තනතුරත් එක්ක ලොකු අභියෝගයක් ඔබ බාරගෙන තිබෙනවා. මේ අභියෝගයට කලින් ජීවිතේ මුල සිට මේ දක්වා ඔබ කොහොමද අභියෝග ජීවිතයට ආලෝකයක් කරගත්තේ කියලා මම අහන්න කැමතියි. ඇත්තටම නාලිකා කියපු දෙයට මමත් යමක් එකතු කළ යුතුයි. මගේ තාත්තා චිත්‍ර ශිල්පියෙක්. අපි පොඩි කාලේ ඉස්කෝලේ යන්න ඇහැරෙනකොටත් තාත්තා චිත්‍ර අඳිනවා. අපි නිදි ගන්න යන වෙලාවෙත් තාත්තා චිත්‍ර අඳිනවා. අපි සමහරක් වෙලාවට තාත්තෙන් අහනවා තාත්තේ කමල් හිතෙන්නේ නැද්ද? කොහොමද මෙහෙම එක දිගටම වැඩ කරන්නේ? එතකොට තාත්තා කියනවා පුතේ මේක භාවනාවක් වගේ. අපි ඉපදෙන්නේ මොකක් හරි මේ ලෝකෙට දෙයක් කරලා මැරෙන්න. එතකොට මම හිතන්නේ ඒ සිතුවිල්ල තමයි දැන් අර මෙතන මේ කිව්වා වගේ මගේ හිතේ තාත්තා ඒ ඇති කරපු සිතුවිල්ල තමයි අද වෙනකොට මේ සමාජයට මොකක් හරි දෙයක් කරන්න ඕනේ කියන හැඟීම වලට පත් වෙන්නේ. ඉතින් මට මතකයි පොඩි කාලේ කියන්නේ මම උපාධිය හදාරනකොට අපේ තාත්තා උත්පල වුණා. අපේ නංගි මට වඩා අවුරුදු 7ක් විතර බාලයි. අම්මා ගෘහණියක්. එතකොට ආර්ථික ශක්තිමත් කරන්න විදිහක් තිබ්බේ නැහැ. හැබැයි මම බාහිර උපාධියක් හැදෑරුව නිසා රැකියාවක් කළා. එතකොට ඒ රැකියාවක් කරන ගමන් උපාධිය කඩිනමින් අවසන් කරගන්න මට උත්තේජනයක් වුණේ තාත්තා අසනීපින්. ඒක අභියෝගයක් වුණා. අභියෝගයක්. එතකොට මම පවුලේ වැඩිමලා කවුරුත් හිටියේ නැහැ ඉතින් පිළිම දාන්න. මේ අධ්‍යාපන ක්‍රමයක් එක්ක උපාධියක් ඉක්මනින් අවසන් කරනවා කියන එක. ඉක්මනින් කියන්නේ උනන්දුවක් දැන් උදාහරණයක් විදිහට අපේ අවසාන නිබන්ධන එහෙම නැත්නම් ව්‍යාපෘති ඉක්මනට අවසන් කරනවා කියන එක. ඒකට ලොකු උත්තේජනයක් වුණා. මම මේ දේ කළ යුතුයි. මම තවත් මගේ පවුලට උදව්වක් වෙන්න ඕනේ කියලා. එතනින් මට ලොකු හැඟීමක් ආවා. කියන්නේ අභියෝගය තමයි මම මෙතනට ගෙනාවේ. එතකොට වර්තමානයේ වෙනකොට ඔබ සහකාර කොමසාරිස් වශයෙන් කටයුතු කරන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඒ අභියෝගත් මං හිතන්නේ එදා මුහුණ දුන්නා වගේම බැර අරුම් නේද? ඇත්තටම ඉතින් ජීවිතේ කියන්නේම අභියෝගයක්. හැමතිස්සෙම අලුත් ප්‍රශ්නයක් ඉස්සරහට එනකොට අපි තීරණය කරන්න ඕනේ මේ ප්‍රශ්නෙන් පරාද වෙනවද නැත්නම් ඒක අපේ ජීවිතේ තවදුරටත් ඉස්සරහට අරන් යන්න පාවිච්චි කරනවද කියලා. උදාහරණයකට ගත්තොත් දැන් ගඟක් බැලුවොත් ගඟ හැඩ වෙන්නේ ගල් මතින් ගලාගෙන යනකොටනේ. ඒ වගේ තමයි අභියෝගේ එන්න තමයි අපි පන්නරේ ලබන්නේ. එතකොට දැන් ඇත්තටම කියනවා නම් මේ සම්මුඛ සාකච්ඡාවත් මට අභියෝගයක්. මම පළවෙනි වතාවට මෙහෙම දෙයකට සහභාගී වෙන්නේ. එනකොට මට හිතෙනවා මේක කරලා බලන්න ඕනේ. මේකෙන් අත්දැකීමක් ගන්න ඕනේ. ඒ වගේ තමයි රාජකාරී ජීවිතේදීත් නොයෙකුත් ප්‍රශ්නවලට ඊයේ මුණ දුන්න ප්‍රශ්නවලට නෙමෙයි අද මුණ දෙන්නේ. මොන හරි ගැටලු විසඳන්න හැමදාම අපිට එදිනෙදා රාජකාරීද සිද්ධ වෙනවා. එතනදී හැමදේම අපි පන්නරයක් ලබනවා. මම හිතන්නේ ඔව් අභියෝග ජීවිතේට ආලෝකයක්. දැන් ඔබේ තරුණකම ඔබේ වයස අඩුකම අත්දැකීම් අර වයස අවුරුදු 40ක් 50ක් වෙච්ච කෙනෙකුට වඩා අත්දැකීම් අඩුකම ඒක ඔබට අභියෝගයක් වෙන්නේ නැත්ද මෙවැනි වූ බැරෑරුම් රැකියාවක්? ඇත්තටම අභියෝගයක් වෙනවා. හැබැයි ඒකම තමයි ජය ගන්නත් අවශ්‍ය වෙන්නේ. කියන්නේ දැන් ගොඩක් වෙලාවට මම යටතේ සේවය කරන අනෙක් නිලධාරීන් මට වඩා වයසේ මූ කරා ගිය අය. ඒ වගේම අත්දැකීම් වැඩි කට්ටිය. ඉතින් එතකොට බොහොම උපක්‍රමශීලීව මිනිස්සුන්ගේ හිත නොරිදා කොහොමද මහජන සේවයට අපි හැමෝම කණ්ඩායමක් විදිහට එකතුලා වැඩ කරන්න කියන අභියෝගයට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ඒක ඒ එකිනෙකාව අධ්‍යයනය කිරීම තුළින් ඒ අභියෝගය ජය ගන්න පුළුවන්. නාලිකා මහත්මිය ගොඩක් වෙලාවට අපේ කාන්තාවන් මේ අභියෝග කියලා දැන් අපි අපේ ඇත්තටම අභියෝගයක් කියලා කියන්නේ අපේ ජීවිතේට එදිනෙදා එන අලුත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට අපි මුහුණ දෙන විදිහ තමයි අපි ඒක අභියෝගයක් කියලා බාරගන්නේ. ඇත්තටම මේ
ඔබතුමියක් දන්නවා බොහොම හොඳ උදාහරණයක් තිබෙනවා පකිස්තානු ජාතික කාන්තාවක් නෙමේ මුනිබා මසාරි කියලා කියන්නේ ඔබ උනත් දන්නව ඇති බොහෝ මේ සමාජ මාධ්‍ය ජාලාවල පහුගිය කාලේ ඇයගේ රූප රාමු සංසරණය වුණා ඇය මේ වීල් චෙයාරේ ඉන්නේ ඉතින් එතකොට ඇය හදිසි අනතුරකට ලක් වෙලා දෙපා අහිමිව ඒ වගේම ඇය ඇගේ ජීවිතය නැවත වතාවක් නගා සිටුවන්න බොහොම ශක්තියකින් වැඩ කරපු කාන්තාවක්. එතකොට ඇගේ ජීවිත කතාවත් මට හිතෙනවා අපි මේ කතා බහට සම්බන්ධයි කියලා. එවැනි තරුණ කාන්තාවකට නැවත ජීවිතය ගැන අලුතෙන් හිතන්න ශක්තියක් තිබෙනවා නම් ඇයි අපේ කාන්තාවන් පසුබට වෙන්නේ? ඔව් අපේ කාන්තාවන් පසුබට වෙන්නේ නැහැ. ඇත්තටම මම දන්නවා ඒක පෞද්ගලිකව යම් යම් ඔතන 1%ක් 2%ක් එන්නවා වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ ඉතාම දිරිමත් කාන්තාවන් දිරිය කතුන් ඉන්නේ. දැන් අපි සාවිත්‍රි ගැන කතා කරොත් ඇය අංජලි අපි ප්‍රශ්න තමයි මේ වයස ප්‍රශ්නයක් නැද්ද මේ තනතුර දරන්න බර වැඩි නැද්ද කියන එක. නෑ මෙතෙන්ට වයස සීමාවක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ආබාධිතයි කියලා ඒක තමන්ගේ විශේෂයෙන්ම අවයව අඩුවක් කියන එක මං හිතන්නේ නෑ මේ අපේ ජීවිතයේ අභියෝග වලට යන. මං හිතනවා ඒ අඩුපාඩු තමයි අපේ ජීවිතයේ මේ අභියෝග තව ජීවත් කරවන්නේ. එතකොට මං දැකලා තියෙනවා ඒ කාන්තාව වීල් චෙයාර් එකේ ඉඳගෙන බොහෝ දේශන මෙහෙවනවා ඇයගේ මං හිතනවා කටහඬ පුදුමාකාර ජවයක් තියෙනවා හයියක් තියෙනවා බලයක් තියෙනවා බොහෝ අයට ඉගෙන ගන්න ඒ කියන්නේ අපි මෙතනින් නැගිටිය යුතුයි කියන එක ආබාධිත වුණත් යම් කිසි අපහසුතාවක් තිබුණා වුණත් කාන්තාව කියන චරිතය හරි අභිමානවත් හරිම උතුම් ඒක නිසා ඒ ඉදිරියට යන්න කියන පණිවිඩයයි දෙනවා අපි වරසට අනුලා දෙන්න ওই ටිකම තමයි අංජලි ජීවිතේ අපි පුද්ගලෙක් හදනවා කියන්නේ අපි එතන තරාතිරමක් බලන්නේ නැහැ වයස් මට්ටම් බලන්නේ නැහැ එතකොට ඔවුන්ගේ මානසික අඩුපාඩුකම් ගැන බලන්නේ නැහැ ඔවුන්ට අපි ඕන වෙලාවක අත දෙන්න ලෑස්ති කතා කරන්න ලෑස්ති ඔවුන්ගේ ජීවිත හදන්න එතනදී වෙන්නට ඕනේ දැන් අර අංජලියා ප්‍රශ්නත් එක්ක යම් අයට බොහෝ අය ඉන්නවා ඉදිරියට යන්න හැකියාව තියෙනවා සමහර අපි කියනවා ඒක කුසලතා කියන එක කුසලතා අභ්‍යන්තරයේ තියාගෙන තමන්ගේ හිත ඇතුලේ තියාගෙන තම ළඟ තියාගෙන ඉදිරියට යෑමේ නොහැකියාව නිසා සමහර විට පසුබහින අවස්ථා තියෙනවා නැතුවම නෙමෙයි එතනදි වෙන්නත් ඕනේ අපි බොහෝ වෙලාවට අපි යැපෙන මානසිකත්වය ගැන හැම වෙලාවකම කතා කරනවා යැපෙන මානසිකත්වයකින් ජීවත් වෙනවා නම් කාන්තාව ඇත්තටම අර අභියෝග වලට යන්න හරි අමාරුයි කොතනින් හෝ ඉදිරියට එන්න ඕනේ දැන් අර කාන්තාව වීල් චෙයාර් එකේ මට මෙහෙම ආබාධයක් වුණා වීල් චෙයාර් එකේ ඉන්නවා ඉඳගෙන අනිත් අයගේ පිටින් ජීවත් වෙනවා කියනට වඩා ඇගේ හිත වෙනස් කරා ඇගේ කුසලතා ටික ඇය අරගෙන ආපු ටික සමාජ වෙත දෙනවා මොකක්ද මේ ලෝකයේ මෙහෙයවන්න මිනිස්සුගේ ජීවිත හදන්න මං හිතනවා බොහෝ වෙලාවට අපි අර හැම වෙලාවකම කන්දොස් ක්‍රියාව දුක වේදනාව එහෙම නැත්තම් මට මේක නැහැ මම මට දක්ෂතාවය අන්තිමට ඉදිරියට එන්න බෑ ඒ වගේ මැසිවිලි නගමින් ඉන්නවට වඩා මං හිතනවා එවැනි පරිසරයක ජීවත් වෙන අය හැකියාව තියෙනවා ඔබ ජීවිතේ ජයගත මං අර පුංචි කාලේ කියෙව්වා වගේ ඒ ජීවිත ජයග්‍රහණය කරපු ජීවිත ගැන අධ්‍යයනයක් කරන්න ඒ ඔවුන් ගැන ඔවුන්ගේ ජීවිත වෙනස් වෙච්ච ආකාරය අපි කියනවා අර ටර්නින් පොයින්ට් එක කියලා ඒ ඔවුන්ගේ හැරවුම් ලක්ෂ්‍ය කොතනින්ද ඔවුන් එතන ආරම්භ කරේ දැන් ඕනම දෙයකට අපිට කඩා වැටීම් තියෙනවා අංජලි අපිට බොහෝ දේවල් කියන්නේ හැමදේම බලාපොරොත්තු වෙන විදිහට මේ අපිට ලබා ගන්න බෑනේ එතකොට කඩා වැටෙන තැනක කොතන හෝ අපිට තියෙනවා එතෙන්ට උත්තරයක් අපිට ඉලක්කයක් තියෙනවා යන මාවතක් තියෙනවා අන්න එතන ඔබට අල්ලා ගැනීමේ හැකියාව තියෙනවා නම් මම හිතනවා ඔබට ඒ අභියෝග ජය ගැනීමේ හැකියාව තියෙනවා ඔව් දැන් අර අපි ඒ කලින් සඳහන් කරේ මුනිබා මසාරි පකිස්තානු ජාතික ඒ කාන්තාව ඇය ඇත්තටම ලෝකයටම ආදර්ශයක් වුණා අපිට මේ වෙලාවේදී ඇයව දැක බලා ගන්න හැකියාවක් තිබෙනවා මගේ දැනේ ඔබ ඇයව දකින කෙනුත් ඔබට ශක්තියක් ඒවි ඔබ අද සිට නැගී සිටින්න ඕනේ කියලා මොහොතක් නරඹලා ඉන්න ඇගේ ජීවිතය ගැන I have a bad news for you. You won't be able to paint again. Next day, doctor came to me and said, "Your spine injury is so bad. You won't be able to walk again." I took a deep breath and I said, "It's all right." Next day, doctor came to me and said, "Because of your spine injury and the fixation that you have in your back, you won't be able to give birth to a child again." That day I was devastated. I started to question my existence. Why am I even alive? So what kept me going was one day I asked my brothers, "I know I have a deformed hand, but I'm tired of looking at these white walls in the hospital and wearing these white scrubs.
bring me some colors, bring me some small canvas, I want to paint. So the very first painting I made was on my deathbed, where I painted for the very first time. What an amazing therapy it was. Without uttering a single word, I could paint my heart out. I could share my story. People used to come and say, what lovely painting, so much color. Nobody could see the grief in it, only I could. And that day I decided that I'm going to live life for myself. ඇය සඳහන් කරන්නේ ඇය ජීවත් වෙන්නේ ඇය වෙනුවෙන් කියලා. මොකද ඇය මේ හදිසි අනතුරට මුහුණ පාපු වෙලාවේ ඇගේ සැමියා පවා ඇයව අත්හරිනවා. ඔහු වෙනත් විවාහයක් කරගන්න අවස්ථාවේදී ඇය සඳහන් කරනවා ඇය සුබපතන පණිවිඩයක් යවුවා කියලා. කොයිතරම්නම් ආදර්ශයක්ද කෙනෙකුට වෛර කරන්න නැතුව තමන් ගැන තමන් බලා ගන්නම් කියන ශක්තිය තමන් තුළ ඇති කරගන්න එක. ඔව්. ඔව් මම මට සාත්‍රි මට චුට්ටක් ඔබෙන් පොඩි විනාඩියක වෙලාවක් දෙන්න අංජලි මට කියන්න ඕනේ මේ මේ ඇත්තටම මෙතන තියෙනවා අපි වර්ධනය කර යුතු කරුණු දෙකක් ඇත්තටම මේ ඇය අපි විශේෂයෙන්ම අපි පුද්ගලයෙක් ගත්තාම පුද්ගලයාට පුංචි කාලේ පුද්ගල මනසට දෙන්න අවශ්‍ය දෙයක් තමයි ආත්ම විශ්වාසය සහ ආත්ම අභිමානය කියන එක. මේක අපි වර්ධනය කරගෙන ආවොත් අපිට ඕනම අවස්ථාවක ඕනම වෙලාවක මේ අභියෝග ජය ගැනීම හැකියාව තියෙනවා. අපි කතා කරමු මේ ආත්ම විශ්වාසය අභිමානය ඇය අරගෙන ආවා. ඔබටත් තියෙනවා මටත් තියෙනවා සාවිත්‍රි ඔබටත් තියෙනවා. මම හිතනවා ඒ තමයි වර්ධනය කරපු ඒ දක්ෂතා කුසලතා කියන ටික. මේ මේ ආත්මා පිළිබඳ විශ්වාසයත් එක්ක ගනුදෙනු කරනකොට ඔතන සුනාමිද ආබාධිතද එහෙම නැත්නම් අතපය නැද්ද ඒවා කිසි ප්‍රශ්නයක් නැහැ අංජලි. මුනිබ මසාරි කියන්නේ හොඳම උදාහරණයක් මේ දේවල් වලට. ඒක ඇත්ත. හැබැයි ඒකෙදි මට හිතෙන කරුණු දෙකක් කියන්න තියෙනවා. එකක් තමයි සමහරක් වෙලාවකට අපිට කොයිතරම් ආත්ම විශ්වාසය තිබ්බත් අපි මානසික වැටෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවෙදී නාලිකා මහත්මිය වගේ ඒ වගේ කවුරු හරි අපේ ජීවිතයට උදව් කරන්න ඉන්න කෙනෙක් මාර්ගෙන් අපි අත්වාරුවක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මට ඇත්තටම උපාධිය මේ බාහිර උපාධියෙන් මම හැදෑරුවේ විශ්වවිද්‍යාලයෙන් ලකුණු මදි වුණා. හැබැයි ඒ වෙලාවේ මගේ මාමා කෙනෙක් එයාගේ වියදමින් අපේ ආර්ථික දුෂ්කර වෙලා තිබේ පවුලේ එයාගේ වියදමින් එයා මාව තොරතුරු තාක්ෂණ විෂය පිළිබඳ ඩිප්ලෝමාවකට ඇතුල් කළා. එතකොට ඒකෙන් මට ආලෝකයක් ලැබුණා. ආ මෙහෙම දේවල් يعني මගේ දැනුම වැඩි කරගන්න ඒ දැනුම ඔස්සේ ඊට පස්සේ ಉತ್ತರೋತ್ತರ ಮಾರ್ಗ ಉಪಾಧ್ಯಾಕ್ಷಿ ಮಾರ್ಗ ಸೇವೆ ಕರಣ ඒ පෙළඹවීම තමයි ඇත්තටම අද මම මෙතනට අරගෙන ආවේ. නාලිකා මහත්මිය අන්නේ ඒ අය සඳහන් කරපු දේ බොහොම සුන්දර දෙයක්. ඒ කියන්නේ ජීවිතේ එක තැනකදී අපිට අර හැරවුම් ලක්ෂ්‍ය කියලා කියන්නේ ටර්නින් පොයින්ට් එක. අන්න ඒ වගේ සමහර පුද්ගලයන් ඉන්නවා මේ අපේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. ඔව් අපේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් නම් අපිට ඒ දිහා බලලා අපේ ජීවිතේ වෙනස් පැත්තකට අරගෙනව හරවගෙන යන්න පුළුවන්. උත්කලය කරන ලොකු බලපෑමක් නෙමෙයි ඒක. නෑ සමහරට ඒක සමහරට ගුරුවරු ඉන්නවා. සමහරට මංගාවට එනවා දුවරු පුතාලා ආපුවමත් කියන්නේ යම් අවස්ථාවල වුන් අභියෝගයකට ගන්නවා වුන් හැලුවට ලක් කිරීමම ජීවිතේ මම කොහොමද මේ ජීවිතය ජය ගන්නවා. මම මේ සමහරලාට අපිට ඔයකට උදව් කරන්නේ නැහැ කරේජ් දෙන්නේ නැහැ. බොහොම අර අභිමානයට පහර දෙන දේවල් සිද්ධ වෙනකොට මොටිවේට් කරනවා. මම මෙතනින් කොහොම හරි මේ ජීවිතේ ජය ගන්නවා කියපු බොහොම ඉතාලම මම එකයි කිවර් කාන්තාවෝ ඉන්නවා අභියෝග ජය ගත්ත දුවරු පුතාලා ඉන්නවා මේ සාවිත්‍රි වගේ කට්ටිය. එතකොට ජීවිතේ එහෙම ඒ හදාගෙන ආපු පිරිස මං හිතන්නේ ඉතාලම අර කියනවා වගේ දැන් මේ ලෝකේ පහළ වෙච්ච බොහෝ අයට ওই මගේ කරදර තිබිච්ච අයනේ අංජලි. ඔබටත් තිබුණා තියෙනවා මටත් තියෙනවා සාවිත්‍රිත් ඒ විදිහටම තමයි. හැබැයි සාවිත්‍රි දෙයක් කිව්වා මම වගේ කෙනෙක් ඉන්න නිසාමට ජීවිතේ හදාගන්න අපිට ඒක උදව්වක් වෙනවා කියලා. ඒතර මට ප්‍රශ්නයක් එනවා. මට ප්‍රශ්නයක් ආපුවහම මං කොහොමද මං කාගාවට දෙන්නේ? නේද? ප්‍රශ්නයක් නේද ඒක? එහෙමනම් අන්න එතනදි තියෙනවා අපිට මානසික සංවර්ධනය කියන ඔන්න පුද්ගලයාට විශේෂම කාන්තාවට මෙන්න මේ ඉවසීම දරා ගැනීමේ ශක්තිය අපි විශේෂයෙන්ම කියනවා විශේෂම දරා ගැනීමේ ශක්තිය සහ ඉවසීම මේ දේ ප්‍රගුණ කරන්නට ඕනේ. විශේෂයෙන්ම අර කියනවා චිත්ත ශක්තිය චිත්ත අභ්‍යන්තරේ වර්ධනය කරන්න ඕනේ. ආධ්‍යාත්මය වැඩියෙන් දියුණු කරන්න ඕනේ. එතකොට ඔබට මම අවශ්‍ය නැහැ.
ඔබට ඔබේ ප්‍රශ්න ඔබේ ගැටලුවට තනියම විසඳා ගැනීම හැකියාව තියෙනවා. විශේෂයෙන්ම කාන්තාව ඔබ හැම වෙලාවකම හඬා වැළපෙනවා, දුක් පීඩා වලින් විඳිනවා, දුක් පීඩාවටපත් වෙනවා. විශේෂයෙන්ම ඉවසීමේ ගුණය කියන එක, ඉවසීමේ අභියෝගයේ ඔබට ජය ගැනීම හැකියාව තියෙනවා නම් මම හිතාට කතා කරමු. කොහොමද මේ ඉවසීමේ ගුණය අභියෝගයේ ජයගන්නේ කොහොමද කියන එක වඩා වටිනවා ඔබට ඔබ තරම් මේ ලෝකේ උතුම් කෙනෙක් තවත් නැහැ කියන එක. මම දැන් මේ ඊළඟට අහන්න යන ප්‍රශ්නෙට මම දෙදෙනාගේම ජීවිත අත්දැකීම් අසුරින් දෙදෙනාගේම උත්තරයක් බලාපොරොත්තු වෙනවා. දැන් මේ තීරණ ගැනීම කියන එක, තීරණ ගැනීම කියන එකේදී අපේ රටේ කාන්තාවන් ඇත්තටම පිරිමින්ට වැඩිය පල්ලෙහැන් ඉන්නේ. තීරණ ගන්න බයයි, ඉස්සරහට එන්න බයයි. හරි වෙලාවේදී හරි තීරණේ ගැනීමම අපිව ජයග්‍රහකයෙක් කරනවා, අපිව අභියෝගවලින් අපිව හරි තැනට ගෙනියනවා කියන එක දන්නවනේ. නමුත් මේ දේ දැන දැනත් තීරණ ගන්න හරිම බයක් තියෙනවා. ඒ තීරණ හරි වෙලාවේදී ගත්ත නිසා නේද අද මෙතන ඉන්නේ කියලා මම ඔබ දෙපළගෙන් අහන. ඔව්. ඔව් ඒක ඇත්ත සාවිත්‍රී මම කතා කරන්නේ. ඒක වෙන්නම් බෑ. ඇත්තටම කාන්තාව හරි තීරණ ගන්නේ නැහැ කියන එක. ඔව් ඒක තමයි. ඔව්. ඒක අපේ ආකල්පමය ගැටලුවක් තියෙන්නේ අංජලි. හැබැයි මෙතන අර සහ සම්බන්ධතාවයේ සහයෝගය කියන සහ අර මං කියන පුද්ගල අවබෝධය කියන පුද්ගල මනස අවබෝධ කරගත්තොත් මං හිතනවා ජීවිතේ අපිට ඕනම තැනකට යන්න ඒ අභියෝගය ජය ගැනීම හැකියාව තියෙනවා. ඒක වෙලාවට කාන්තාවකට තනියම තීරණයක් ගන්න අවස්ථාවක් ආවහම මම අම්මගෙන් අහලා කියන්නම්, මම හස්බන්ඩ්ගෙන් අහලා කියන්න. එහෙම තත්ත්වයක් තමයි සමාජයේ තියෙන්නේ. ඒ ලංකා සමාජයේ හැදිච්ච ක්‍රමය. ඒ කියන්නේ එදා ඉඳන්ම අහලා කියන්නම් කියන සමහරට බයකුත් නෙමෙයි වෙන්න පුළුවන්. නමුත් අපේ තියෙන අර විනීතභාවය, ඒකට අවබෝධයක් ඇති කරලා දීම මිසක් එතනින් එහාට යන්න බෑ කියන එක නෙමෙයි. අහලා කියන්නම් කීවා වුණාට සමහරට මම කියන්න පුළුවන් මම මහත්තයෙන් අහලා කියන්නම් කියලා. හැබැයි මහත්තයා කිසි ප්‍රශ්නයක් නැහැ මට එන්න පුළුවන්. නමුත් මම කියනවා මම ඒක අපිට අර අපේ අර ලේවල තියෙනවා එහෙම මේ අර අභිභවා යන කතාවට වඩා අපි අභියෝග ජය ගන්න යනවා. හැබැයි උනාට අර අර අපිට පොඩි දෙයක් නම් මම මහත්තයෙන් අහලා කියන ගංජිත් කියන්නේ මහත්තයෙන් අහලා කියන්නේ එහෙම නැත්නම් දුවගෙන් අහලා කියන්නම් අපි ඒගොල්ලම ඒක ඒ අය සතුටු කරගෙන යන ගමන මම හිතන්නේ අභියෝග මහ උතුම් අභියෝග බවට පත් වෙනවා අංජලි. ඒක තමයි වෙන්න ඕනේ. හැබැයි ඒ කියන්නේ ඇත්තටම තීරණය ගන්න බයකමකට වඩා එතෙන්දි වෙන්නේ අපි හැමෝම අවබෝධයෙන් යම්කිසි එකඟතාවයකට ඇවිල්ලා මොකක් හරි කාරණයක් ඉෂ්ට කිරීම. එතන ප්‍රශ්න ගැටලුවක් වදාඩුයි එතකොට අංජලි. එතකොට අර අපි අභිභව අපේ මතයට කරන්න ගිය පමණ තමයි ගැටන ගැටුම් ඇති වෙලා අපිට බොහෝ අපේ අර ජයග්‍රහණ පසුපසට යන්නේ. හොඳයි. අපි තවදුරටත් අපේ ජීවිතේට අභියෝග කොහොමද ආලෝකයක් කරගන්නේ කියලා කතා කරමු මේ විරාමයෙන් පස්සේ. රැඳීන නුගසෙවනත් සමගින්. අපි විරාමයට කලින් කතා කරමින් සිටි අභියෝග ගැන, අභියෝග සහ කාන්තාව ගැන අධ්‍යාත්මික සංවර්ධන උපදේශිකා නාලිකා මොහොට්ටි විජේරත්නත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සාවිත්‍රී ගුණතිලකත් එක්ක තමයි අපි අද මේ සාකච්ඡාව ගෙන ගියේ. ඉදිරියට යනකොට මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එනවා. අපේ රටේ කාන්තාවන්ට බලපාන මූණපානට වෙන ප්‍රධානතම අභියෝග මොනවද කියලා මම නාලිකා මහත්මියගෙන් අහනවා. මොකද ඔබ කාන්තාවන් එක්ක ගොඩක් ගනුදෙනු කරන නිසා, කාන්තාවන්ගේ ප්‍රශ්න වලට කතා කරන නිසා ඒ එන ප්‍රශ්න අතර සුලභව දකින අභියෝග මොනවද, ඒ අතරින් අනපේක්ෂිත අභියෝග වලට මුහුණ දෙන කාන්තාවලුත් ඔබට මුණ ගැසිලා ඇති. ඔව් අංජලි, මෙතනදී ඇත්තටම මේ විශේෂයෙන්ම මේ අපිට කාන්තාව පුද්ගලයෙක් ගත්තාම අපිට ප්‍රධාන අභියෝග ගොඩක් තියෙනවා. අපි කාන්තාවක උදාහරණයක් ගත්තොත්, කාන්තාව අපි උපත් ඉඳලා අපි ගත්තොත් පුංචි කාලේ ඉඳලා මරණය දක්වා අපිට තියෙන අභියෝග එකක් තමයි ළමාවිය, ලදරුවිය ළමාවිය, ඊට පස්සේ වැඩි මල්වර වයස දක්වා, ඊට පස්සේ යෞවනය විවාහය, ඊට පස්සේ දරු ප්‍රසූතිය, ඊට පස්සේ දරුවන් හදා වඩා ගැනීම සහ මේ ජීවිතයේම අභියෝගයක්. එතනදී මට කියන්න පුළුවන් ඔන්න විශේෂයෙන්ම විවාහයේදී ඇතිවෙන්නා වූ කාන්තාවකට නම් විශේෂයෙන්ම රැකියාව පැත්ත අපි සාවිත්‍ර තියමු. විවාහයේදී ඇතිවෙන්නා වූ අභියෝග විශේෂයෙන්ම අපි හිතන්න විවාහ වෙන්න යනකොට දැන් තමන් බලාපොරොත්තු වෙන දේ නෙමේ සිද්ධ වෙන්නේ. එතකොට එතනදී බොහෝ ගැටලු ප්‍රශ්න එන්න පුළුවන්. සහ කාන්තාවට තව තියෙනවා අභියෝග, අපි ජීවිතේ අර
විවාහ වෙලා සැමියාගේ නිවසට යන එක ඒක මහලොකු අභියෝගයක් වගේම මහලොකු බියක් කරගෙන තියෙනවා. දැන් මට ගොඩක් හම්බ වෙන්නේ එවැනි තරුණ බිරින්දෑවරුන් තරුණ කාන්තාවන්. දැන් ඔතන ඔතන තමයි මේ නිසා ඔතන ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ. හරියට හරි. දැන් ඕක තමයි දැන් අපි ප්‍රධානවම කතා කරන්න ඕනේ. අපි දැන් රැකියාවට යන අයට වෙනම කතන්දරයක් තියෙනවා. දැන් මේක නිසාම ප්‍රශ්න ගැටලු අර්බුද ඇති කරගෙන තියෙනවා. ඇය යන්න කලින් හිතට දාගෙන යනවා මේක වෙනම පරිසරයක් ඕ වෙන්න පුළුවන්. අපි ඒ කියන්නේ විශේෂයෙන්ම මහත්ය ගත්තත් ඇය ගත්තත් මම හැමලම් කියන ලෝක දෙකක් ඉන්නේ. එතකොට ඒ එතනින්ම හදාගෙන යන්නේ මොකක්ද? ගෙදර අඩිය තියන්නේ මම ආවි කායි ගෙදරටද? නැන්දම්මයි ගෙදරට අන්න හදාගත්ත පුංචි කතාවක් හදාගත්ත සහ ඒතර දැන් මම කොහොමද නැන්දම්මට මූණ දෙන්නේ කියන අභියෝගය ඇය ඇයගේ හිතේ අරගෙන යනවා. ඒ නිසාම සමහර විට අපිට මම ඔතනදි වෙනස් වෙන්න කියන්නේ ඔතනින් එනකොටම නැන්දම්මගේ ගෙදරට නෙමෙයි යන්නේ මම තවත් අම්මා කෙනෙක්ගේ ගෙදරට යනවා කියන අදිෂ්ඨානය තු ආපුවාම අපිට අභියෝගය ජය ගැනීම හැකියාව තියෙනවා. නැන්දම්මලේදී ප්‍රශ්න හරි අඩුයි. ඊට පස්සේ සැමියා බිරිඳ ප්‍රශ්න හරි අඩුයි. තීරුම් ගැනීමේ හැකියාව තියෙනවා. ප්‍රධානම ගැටලුව තමයි අර එනකොටම ජීවිතේ අපි හදාගෙන එන්නේ මම වෙනවම තැනකට යන්නේ වෙනවම කාන්තාවක් එක ගනුදෙනු කරන්නේ සහ වෙනවම කියන්නේ වෙනමම ජීවිතයක් මට තියෙන්නේ කියලා වෙන්න පුළුවන්. හැබැයි ඒ අභියෝගයේ ජය ගන්න පුළුවන් විශේෂම විවාහ ජීවිතේ මං හිතනවා ඔබට සාර්ථක වර්ධන යන්න හැකියාව තියෙනවා. මගේ අම්මත් අම්මා මහත්තයාගේ අම්මත් අම්මා මට මහත්තයාට හරි ආදරේ නම් මහත්තයා ළඟින් ඉන්නවා නම් මට මෙවැනි හොඳ මහත්තයෙක් දුන්නේ වටිනාකම් වලින් පිරි සියලුම දේවල් ඉෂ්ට කරන මහත්තයෙක් මට දුන්නේ මේ අම්මා. එහෙනම් ඒත් මගේ අම්මා. හැබැයි මතක තියාගන්න ඕනේ දැන් අපි අර විශේෂම කියනවා ඍණාත්මක ආකල්ප විශේෂම පුංචි කාලේ අපිට අර ආත්ම විශ්වාසය අභිමානය කියන එක හීන කරගෙන ඒවා බිඳ දාගෙන අර තත්ත්වයට එනකොට අපිට අර පවත්වාගෙන යන්න හරි අමාරුයි. පුංචි කාලේ දැන් වර්ධනය කරන්න කියන්නේ රටවල බොහෝ දේවල් කරනවා මේ ආත්ම විශ්වාස අභිමානය ඇති කරලා තමයි අපි සමාජගත කරන්නේ. දරුවන් මන් දැකලා තියෙන මං ඒවට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට අර මානසිකත්වයෙන් එතෙන්ට ආවම දැන් අංජලි අහන්න පුළුවන් එහෙම ආවට කොහොමද නැන්දම්ම කෑ ගහනකොට කොහොමද අඬන්නේ නැතුව ඉන්නේ නැත්තම් එකට එක කියන්නේ නැතුව ඉන්නේ කියලා. නමුත් අර මානසිකත්වේ වර්ධනය කරගෙන ආවොත් අංජලි අපි ඔය සීල් දෙයට මූණ දීලා ඉන්න කට්ටිය ඉවසීම කියන එක ප්‍රගුණ කරන්න හැකියාව තිබුණත් මං හිතනවා විවාහ ජීවිතයේ අතිසාර්ථක විදිහට පවත්වාගෙන යන්න මේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම විවාහ ජීවිතේ පමණක් නෙමෙයි ඒ ප්‍රගුණ මම කිව්වේ දැන් අද තියෙන ප්‍රවණතාවය විශේෂ ගොඩක් ප්‍රශ්න තියෙන විවාහ ජීවිතය ඇතුලේ සහ විවාහයන් දෙදරා යෑමේ ප්‍රවණතාවය හරි වැඩි නිසා මම කිව්වේ විශේෂයෙන්ම කාන්තාව තනි වෙලා ඉන්නවා හඬා වැළපීමෙන් ඉන්නවා දුක් පීඩා වැඩි. එහෙම නැත්නම් අනවබෝධය නිසා මේ තමන්ට එක දරා ගැනීම නොහැකියාව තියෙනවා. මං හිතනවා අන්න ඒ අභියෝගය ජයගත්තොත් මං හිතනවා විවාහ ජීවිතය වගේ මේ බිහි කරන දරුවන් සමාජගත කරන දරුවොත් ඉතා විශිෂ්ට දරුවන් මං හිතන්නේ ඔබට දීමේ හැකියාව තියෙනවා. සාවිත්‍රී ඔබටත් දෙයක් ඉදිරි කරන්න තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම කිව්වාගේ අපි ඉස්සලම හිතන්න ඕනේ මම විවාහක කාන්තාවක්. ඒ විවාහ වෙලා යන ගෙදර ඇත්තටම වෙනස් පරිසරයක් කෑම බීමද ඒ සංස්කෘතිය උපසංස්කෘතියක් නේ නිවසට හිමිති වෙනම සංස්කෘතියක්. ඉතින් එතකොට ඒත් අපි හිතන්න ඕනේ මේ අර කිව්වා වගේ මෙහෙම මහත්මයෙක් හැදුවේ ඒ අම්මා. දැන් මාත් කවදා හරි දවසක මව පදවි ලැබුවාම ඒතර හිතන්නේ මමගේ තත් වෙනවා කියන එක. හැබැයි ඒ වගේම දෙමාපියනොත් හිතන්න ඕනේ අපි තරුණ විය ගත කරලයි ආවේ. එතකොට අර දුවගේ තැත් තවත් දුවෙක් කියන මේ ගෙදරට ආවේ තවත් දුවෙක් කියන එක. නමුත් සාවිත්‍රි අද ඒක හීන වෙලා තියෙන මම දකින්න අත ගොඩාක් පිරිහිමට ලක් වෙලා තියෙනවා අංජලි. ඒ කියන්නේ එහෙම හිතන්න ඒ කියන්නේ මහත්තයාගේ අම්මටත් නොහැකියා වෙලා තියෙනවා. එතකොට අර ගෙදරට දුවටත් නොහැකියාව වෙලා තියෙනවා. ඒක අනවබෝධය බොහෝ වෙලාවට පැතිරිලා මේ ප්‍රශ්න ගැටළු අරගෙන. හැබැයි මේ තරුණ සමාජය තුළ අපි ගොඩක් දකිනවා මේ තමන්ගේ මතයටමයි වැඩ කරන්නේ. මේ දැන් අපි මේ කොච්චර කිව්වත් මේ මාධ්‍ය හරහා ඔබ ඔබේ අම්මා කියලා හිතන්න ඔබ ඔබේම දියණියක් කියලා හිතන්න කිව්වට ඒ දේවල් වලට හිත නැමෙන්නේ නැහනේ වැඩ කරන්න ගියාම. ඇයි එහෙම වෙන්නේ? එතනදී මට කියන්නේ මං ඉන්නේ සුන්දර පරිසරක කියලා. ඉතින් මට එතන වෙනසක් නැහැ. මට දැන් මගේ නැන්දම්මලා මට නැන්දම්මලා නැහැ. මට නෑනලා නැහැ. මොකද ඕන් හරි උතුම් කාන්තාවන් කවදාවත් කවුරුත් කටහරලා කියලා නැති එහෙම කට්ටිය ඉන්නවා කියලා. නමුත් මට ඉන්නේ ඉතාම සුන්දර පවුල් පරිසරයක හැදෙන සුන්දර නැන්දම්මලා නැහැ. මගේ අම්මම තමයි මහත්තයාගේ අම්මා. මගේ මහත්තයාගේ අක්කා මගේ අක්කා මං උතුම් ලෙස සලකනවා. මොකද
ඔවුන් තමයි මගේ ජීවිතයට හරි පන්රයක් ආලෝකයක් දෙන්නේ, මගේ දරුවෝ දෙදෙනාට ආලෝකයක් දෙන්නේ. ඒ ඒ ඒ අවබෝධය තුන බොහොම අය ප්‍රශ්න කතා කරගෙන එනකොට මට ඇත්තටම හිතෙනවා මෙතන මේ අනවබෝධය සහ විශේෂයෙන්ම මගේ කැපකිරීම නැත්තම් මට එවැනි සුන්දර පරිසරයක් නිර්මාණය කරගන්නත් බෑ. එතන ඒක වැදගත්. ඒ කියන්නේ කැපකිරීම තියෙන්න ඕනේ. එන දුව කැප වෙන්නත් ඕනේ ඒ පවුලට ගැළපෙන විදිහට ඉන්න. ඔව්. ඒ මගේ කැප ඒ කියන්නේ එන ඒ මගේ කැපවීම නැත්නම් මගේ යුතුයකම් ටික ඉෂ්ට කරේ නැත්නම් මට ඒ අයගෙන් ඒ පෙරලා ඒ දේ ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. සහ ඒ පුතා බලා ගන්නවා කියන ඒ සංකල්පය වුන් තුන රැඳෙන්නේ නැහැ. මට මගේ නැන්දම් ඒ කියන්නේ මගේ අම්මත් එක්ක මම ඕන තරම් විහිළු කරනවා. අපි ඕන තරම් විහිළු කර කර කතා කරගෙන මගේ මේ නෑන කියන්නේත් බොහොම සුන්දර උතුම් කාන්තාවක්. ඉතින් මගේ දරුවන්ට තව මවක් අම්මත් එහෙමයි මගේ මව වගේම. ඉතින් ඒ නිසා මම හිතන්න පුරුදු වෙන්න ඕනේ මං හිතන්නේ. මමත් ඇත්තටම ගෙදරින් ගියේ තවත් ගෙදරකටම තමයි නැන්දම නෙමෙයි ඇත්තටම අම්මා ඉන්නේ. අම්මා කියලා තමයි කොහොමත් කියන්නේ. ඒ කියන්නේ නාට්‍යයක් බලන්න ගියත් රටකජ පැකට් එකක් අරගෙන ආපුත් අපි යමු කියලා එන්නේ. මගේ නංගි ගෙදර දාලාවට එහෙත් නංගි කෙනෙක් ඉන්නේ. එතකොට මගේම නංගි වගේ වුණේ. ඒ පවුලේ ඒ සමගිය සාමය ඔය කිව්වා වගේම හැදෙන්නේ දෙපැත්තෙම තියෙන කැපවීමෙන්. කාන්තාවකට මේ පවුල් සංස්ථාව කියන අභියෝගය ජය ගන්න පුළුවන් නම් අංජලි මං හිතනවා උතුම් යශෝදරාවරණ කාන්තාවන් මේ සමාජගත වෙවි. මොකද ඒ පවුල් සංස්ථාවේ අභියෝග ජය ගන්න ඕනේ තේරුම් ගන්න. දැන් අපි මේ පවුල් සංස්ථාවේ අභියෝග සාමාන්‍යයෙන් කාන්තාවකට මුණ පාන්න වෙන අභියෝග කීපයක් පිළිබඳව තමයි ඒ කතා කරේ. රැකියාව කරන කාන්තාවට තියෙන අභියෝග පිළිබඳව කතා කරොත් මං හිතන්නේ සාවිත්‍රි තමයි ඒකට හොඳම උදාහරණය. අභියෝග නැති තැනක් නෙමෙයිනේ නේද ඕනම රැකියා ස්ථානයක් කියලා කියන්නේ. කාන්තාවකට මං හිතන්නේ වැඩි අභියෝග. ඒක ඇත්ත. මොකද අපේ සංස්කෘතියෙන් එන අභියෝග තියෙනවා. හැබැයි රැකියාවත් එක්ක වැඩියෙන්ම අපහසු වෙන්නේ පෞද්ගලික ජීවිතය තුලනය කරගන්න එක. ඒ කියන්නේ රැකියා ස්ථානයේ තියෙන ගැටලු ගෙදරට අරන් ගියොත් ඒ මානසිකත්වය ගෙදරට අරන් ගියොත් එතකොට ගෙදර ගැටලුවා. ඒ රැකියා ස්ථානේ මොන හරි ගැටලුවකට මූණ දුන්න නම් ඒක එතන තියලා යන්න ඕනේ. ඒ වගේම තමයි ගෙදරදිත් අපිට හිතන්න ඇති කොච්චර සුන්දර පරිසරයක් වුණත් හිත රිද්ද වීම එකට එකිනෙකා අපි ජීවත් වෙනකොට තියෙනවානේ. එතකොට ඒක රැකියා ස්ථානයට අරන් නොයා යුතුයි. නැත්තම් ඒ තරහා රැකියා ස්ථානයේ ඉන්න පිරිසටනේ ඒ අපේ ප්‍රතිචාර දක්වන්නේ. ඒ වගේම තමයි ගෙදරට යද්දිත් අර ප්‍රශ්නේ ඔලුව තියන් ගියොත් ගෙදර පරිසරයේ තියෙන සාමකාමී බව නැති වෙනවා. මේ මේක මේ මෙන්න මේ කාරණාව හරි වැදගත්. මොකද ගොඩක් කාන්තාවන්ගේ අතින් සිද්ධ වෙන දෙයක්. ගෙදර ප්‍රශ්න රැකියා ස්ථානයට ගෙනියනවා. රැකියා ස්ථානයේ ප්‍රශ්න ගෙදරට ගේනවා. දෙපැත්තම ප්‍රශ්න ගොඩක් බවට කරදර ගොඩක් බවට පත් වෙනවා. ඒ ඒ ඒ ඒ ඒ වගේ කටයුතු කරපු අය පිළිබඳ මම හිතන්නේ නාලිකා මහත්මිය ඔබතුමියට අත්දැකීම් ඇති. ඔව් මම ගොඩක් කරාට එහෙම ආපුවා මම ගොඩක් මගේ අත්දැකීම් ටික දෙනවා. මොකද මම මේ සමාජයක් මෙහෙවන කාන්තාවක්. මම මේ හැමෝ එක්කම ඉන්නවා කියලා මම මගේ උපදේශනේ මම මගේ ගෙදර අරගෙන යන්නේ නැහැ. මගේ මහත්තයා එකෙන් පෝෂණය කරන්න උත්සාහ කරන්නේත් නැහැ. දරුවෝ පෝෂණය කරන්න උත්සාහ කරන්නේ මම එතරම් සාමාන්‍ය කාන්තාවක් පමණයි. විතරයි. එතකොට බොහෝ වෙලාවට එනවා අපි හිතන්නේ මේ ප්‍රින්සිපල් කෙනෙක් වෙන්න පුළුවන් ගුරුවරිය වෙන්න පුළුවන්. ඔවුන් මට හම්බ වෙලා තියෙනවා බොහෝ වෙලාවට දරුවෝ ඇවිල්ලා කියනවා අපේ අම්මා ඇවිල්ලා ගණදෙනු කරන්නේ පාසලේ වගේම තමයි අපිට තද නීති දාගෙන 18 නීති දාගෙන අපිට නිදහසක් නැහැ. එහෙම නැත්නම් තාත්තා වෙන්න පුළුවන්. එතකොට මම කියන්නේ ඔබ කරන්නාපු වෘත්තිය එතන තියලා එන්න. ගෙදරට එන්න. යහපත් බිරිඳක් මවක් වෙන්න. එතනදී යාළුවෙක් වෙන්න. නේද? දරුවන්ටත් යාළුවෙක් වෙන්න. මම හිතනවා ඉතාම සුන්දර යහපත් ජීවිතයක් අරගෙන යන්න පුළුවන්. මොකද අපි කරන්න ආවුදී අපිට ප්‍රසිද්ධිය කියන දේ වෙන්න පුළුවන්. අපි අරගෙන ආපුදී හරි ටික කාලයක් වෙන්න පුළුවන්. හැබැයි මනුස්සකම සහ එකමුතුකම සදාකාලික කරගන්න ඕනේ අංජලි ජීවිතේ. මම හිතනවා මනුස්සකම සහ එකමුතුකම කියන අභියෝගයක් ජය ගත්තාම මම හිතන්නේ ඉතාම සුන්දර කාන්තාවක් නිර්මාණය වෙනවා ගෙදරින්ම විශේෂයෙන්ම ඔබේ මනස කියන එක හැම වෙලාවකම නිරවුල් මනසකින් ඉවසීමෙන් ගණදුණු කරොත් ඔය දෙකෙන්ම අභියෝගය ගන්න හැකියාව තියෙනවා. ඇත්තටම පවුලෙනුත් ලොකු සහයෝගයක් ඕනේ. ඒ කියන්නේ පවුලේ ඉන්න අනෙක් සමාජිකයෝ තේරුම් ගන්න ඕනේ මේ වගේ වගකීමක් දරනවා කියලා. එතකොට දැන් සමහරක් වෙලාවට රෑ වෙන්න පුළුවන්. එතකොට ගෙදර ඉන්න ඉතිරි කට්ටිය කෑම කන්නේ කොහොමද? ඒවා දැන් අපේ ගෙදර ඇත්තටම මහත්තයාගේ අම්මත් ඉන්නවා. එතකොට ඒ අවබෝධයත් එක්ක තමයි පවුලේ සාමාන්‍ය වගකීම් හා යුතුකම් ඉටු වෙන්නේ. මොකද අපි අතින් ඉටු වෙතු යුතුකම් වගකීම් තියෙනවානේ. ඒවා වෘත්තියක් එක්ක බෙදලා හදලා දුන්නොත් මම හිතනවා ඉතාලි වටිනවා කියලා. මොකද ඒකේ හේතුව මට පුතාලා දෙන්නෙක් ඉන්නේ. පුතාලා දෙන්න හොඳට උයන්න පුළුවන්. ඒතර මට හදිසි යම් කිසි දෙයක් කරගන්න බැරි වුණාම මොකද ඔවුන් බඩගින්න ඉන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට යම්ස් දෙයක් හදාගන්න කෑමේ හැකියාව තියෙනවා. මම හිතනවා අන්නේ ඒ පවුලේ සහය දෙන්න අම්මා ගෙදරන කල්ම ඉන්න ඕනේ නැහැ නේද? මේ පවුලේ ඒ කටයුතු බෙදා හදා ගැනීමත්
ඒකැන පවුල ඒතත්වයට පත්කර ගැනීමත් කාන්තාවක් සතුව එතුට දරුවන් තනිත් නැහැ අන්ජලි ඇතුට අම්මාට කරදරයකුත් නෑ මහත්්‍යන කරදරෙකුත් නෑ ඔවුන් හරි යහපත් මාසිකත්ව ගෙදර චි හොරු වෙලානේ කමැත්තෙන් තරහ නෙමේ කරන්නේ කරන්න කතා කරේ සාමාන්‍ය තත්ත්වය පිළිබඳව. නමුත් යම් අවස්ථාවල අපේ කාන්තාවන් අසරණ වෙන අවස්ථා තිබෙනවා. ඒ තමයි අනපේක්ෂිත අභියෝගවලට මුණ පාන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට සැමියා කාලේ අහිමිවීම. මෙවැනි අවස්ථාවල කාන්තාවන් ඇත්තටම සමාජයේ බොහෝ සෙයින් අසරණ වෙනවා. මානසික පීඩනයකට ලක් වෙනවා. සමාජයෙන් පවා සමහර වෙලාවට ප්‍රශ්න ගැටලු ඇයට මුණ පාන්න සිද්ධ වෙනවා. මේ ගැන අපි කතා කරොත් වැදගත් වේවි. එවැනි කාන්තාවන්ට අත දෙන්නට අනිත් සමාජය දැනුවත් කරන එකත් අපේ වගකීමක්. ඔව් ඒක වඩා වටිනවා අංජලි. මට ඇත්තට මෙතනදි කියන්න තියෙන්නේ ඔබ යැපෙන මං ඉස්සලා කිව්වේ යැපෙන මානසිකත්වෙන් ජීවත් විය යුතු නැහැ. සැමියා හිටියත් සැමියා යම්කිසි ආදායමක් ලැබුවත් ඔබට ඔහු හා සමග එකට එකතු වෙලා අපි ගොඩක් වෙලාවට දුක වෙන්නේ හඬා වැළපෙන්නේ අපි තනි වෙනවා කියන එක මාව පෝෂණය කරන්න කවුරුත් නැහැ කියන ඒ සිතුවිල්ලත් එක්ක ඉන්නකොටනේ. හැබැයි ඔබට හැකියාව තියෙනවා නම් සැමියත් එක්කම සැමියා ඒ ජීවිතයේ ආර්ථිකය බර දරනකොට ඔබටත් යම් කිසි හැකියාවක් තියෙනවා නම් ඔබේ අර දැනුම කුසලතා දක්ෂතා ටික වර්ධනය කරගෙන මේ ජීවිතයට එකතු කරගන්න සමහරට ඔබ තනි වෙන්නේ නැහැ. හැබැයි ඒ එක්කම කියන්න ඕනේ ඔබ තනි වුණා කියලා යම් යම් අය හරහා මගේ අසරණකම මට උදව් කරන්න ඒ උදව් වලට පෙළඹෙන්න යන්න එපා. අද ගොඩාක් වෙලාවට මංගාවට එන්නේ මේ සමාජ මේ වෙබ් අඩවිත් එක්කට එකතු ගනුදෙනු කරලා සමහරලාට ඒ දුක වේදනාව කියලා ඒ වගේ සම්පූර්ණ මානසිකත්වයේ සහ ඇගේ චරිතයට විශාල ලෙස හානි කරගෙන බොහෝ පිරිස පැමිණෙනවා. විශේෂයෙන් කාන්තාවෝ කියන්නේ අපි කිනාර බොහෝ අයට අහු වෙලා එතෙන්ට යන්න එපා. ඔබ අභිමානවත් කාන්තාවක්, අභිමානවත් චරිතයක්, අභිමානවත් අම්ම කෙනෙක්. හැම වෙලෙන් කියන්නේ අර යශෝදරාවන් වෙන්නේ කියලා හොඳ උදාහරණ ටික ගන්න කියලා සාවිත්‍රී. මම හැබැයි හිතනවා ඒ අභිමානය කාන්තාව තුළ ඇති කරන්න පාසල ඒ වගේම දෙගුරුන්ගේ ලොකු කාර්යභාරයක් තියෙනවා. දැන් අපේ තාත්තා චිත්‍රශිල්පියෙක් නිසා ඉස්සර ඉස්කෝලෙන් මට කියනවා ටීචර්ස්ලා මෙහෙම පෝස්ටර් ඒ වගේ චිත්‍ර වලට අදාළ දේවල් කරගෙන එන්න කියලා. ගෙදර ආවම තාත්තා කියනවා දුවේ ඔයා තමයි ඕක බාරගත්තේ. ඔයාට පුළුවන් මට්ටමින් ඔයා කරන්න. ඒ වගේම අපේ ඉස්කෝලේදී හැමදෙස්සෙම පොඩි කාලේ වුණත් පාසල් බෑග් එක ඔයා අරන් යන්න. ඒ කියන්නේ අභිමානය, ඒ කියන්නේ තමන්ගේ දේවල් තමන් කරගන්න කියන එක. වෙනමම කතා කළ යුතු මාතෘකාවක් මම දැකලා තියෙනවා. අද අම්මලාට අම්මලා එනවා සමහරට මේ ස්කූල් බෑග් එකක්. ඔව් මේ අතපය වේදනාව, කොන්ද වේදනාව අර සියලු බර දරාගෙන සේරම කරලා ඉවරලා අල්ලාගෙන වැඩි කියන සංකල්පය මම ඉන්නවා. ඒ නිසා තමයි දරුවෝ මේ බවට පත් වෙන්නේ. පත් වෙලා තියෙන්නේ සහ උන්ට කිසි දෙයක් කරගන්න බැරිලා ඔවුන් ඒ නිසාම දුක් විඳින ස්වභාවයකට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ උන්ගේ ශක්තිය හීන වෙනවා. ඒ කියන්නේ ආදරයට කරන්නේ. හැබැයි ඒ ආදරය කියන වැරදි විදිහට. ඒක ආදරයක් නෑ නෙමෙයි. මොකද උන් හැමලම් කරන්නේ ඔවුන්ගේ ආත්ම විශ්වාසය සහ ආත්ම අභිමානය මරා දමන කතන්දරයක් තමයි මම දකින්නේ. මොකද මම ගොඩක් වෙලාවට කෑ ගහනවා හැබැයි දැනුවත්ම නෙමෙයි. හැබැයි ඒක කරන්නේ ආදරයට තමයි. නමුත් නියමාකාර ආදරය කියන්නේ ඒක නෙමෙයි. නමුත් ඔවුන් ළමයා නැගා සිටම ඕ නමුත් මම කියනවා ඒක දැනුවත්ව කියලා. මොකද ඔවුන් ආවායේ අභියෝග ජයගෙන ඔවුන්ට තිබුණා ඒ ඉලක්ක. ඔවුන් තනියම බොහෝ දේවල් කරගත්තේ. ඇයි තමගේ දරුවන්ට ඒ දේ දෙන්න බැරි? මට ප්‍රශ්නයක් තියෙනවා. මම මේ ප්‍රශ්නේ අහනවා හැම වෙලාවකම අම්මලාගෙන් අහනවා. ඔබලා බස් එකේ ගියා නම් ඔබලාට බයින් ඇවිදගෙන ගියා නම් ඔබලා බර දරාගෙන ගෙන ඇයි දරුවන්ට දෙන්න බැරි? ඇයි අනාගතේ ඔබ දරුවෝ අර මේ අසමත් ජාතියක් බවට පත් කරන්නේ? ඒ කියන්නේ අනවශ්‍ය විදියට මට සිරිත විදියට හදන දරුවෝ හදසියු මැලි විදියට හදන්න උත්සාහ කරනවා. ගතපය වැඩ කරන්නේ නැද්ද? දියණියකට දැන් පිඟානක් කෝප්පයක් හොත ගන්න බෑ. ඒක හදා පොඩි කරිනා කන්න පුරුදු කරන්නේ නැහැ. කවන්න පුරුදු කරන්නේ නැහැ. මේවා වැඩ කරන්නේ නැහැ. ආපුවම සමහරලට පිඟාන් කෝප්ප බීදෙනවා. ඊට පස්සේ අම්මා ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද? ඊට පස්සේ අහනකොට ඊට පස්සේ මොකද කියන්නේ? මට අම්මා මේවා පුරුදු කරන්නේ අම්මට බනිනවා. ඊට පස්සේ කියන ඊට පස්සේ බයින්න මොකක්ද? අත මේක කරගන්න බෑයිද? අතපය පන නැද්ද? ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙ පහ වෙන්නේ අර අභිමානයට පහර දීමක් කරනවා. අනාගතෙත් ඔවුන් කරගන්නෙත් අංජලි ඒ දියණිවරුත් උන්ගේ ජීවිත සාර්ථක කරගන්න එක. මෙතනදී දැන් අපි කුඩා කාලයේ සිට මවකට වගකීමක් තිබෙනවා, තමන්ගේ පවුල් පරිසරයට වගකීමක් තියෙනවා, තමන්ගේ දරුවන්ට ඒ අභිමානය, ඒ අභියෝග වලට මුහුණ දීමේ ශක්තිය කුඩා කාලේ සිටම ඇති කරවන්න කියන කාරණාව කතාබහ වුණා. සැලසුම් සහගත වීම. ඇත්තටම මේ අභියෝගයක් ජය ගන්න කියලා අපි එකපාරටම නෑ මම මේ අභියෝගය ජය ගන්නවා කියලා කිව්වට සැලසුම් සහගත නැත්තම් කොහොමද අභියෝගයක් ජය ගන්නේ? සාවිත්‍රි ඔබට එහෙම සැලසුමක් තිබ්බද මම මේ ජීවිතේ අභියෝග ජය ගන්නවා කියලා? ඇත්තටම ඒකට ඕසහ නැහැ කියන උත්තර දෙකම දෙන්න ඕනේ. පොඩි කාලේ අපේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක අපි දැනගෙන හිටියේ ශේෂ්ත්‍ර වෘත්තියන් කීපයක් පමණයි. එතකොට දැන් අපිට අර
අපේ පාසල් වල එක එක සිසු දරුවන්ගේ හැකියාව අඳුරගෙන ඔවුන් ප්‍රවීණත්වයට පත්වෙන ශේෂ්ත්‍ර අඳුනගෙන මාර්ගෝපදේශයක් තිබුණ නැහැ මේ වෘත්තියට ගියා නම් හොඳයි කියලා. දැන් මෙතුමියට නම් කුඩා කාලේ ඉඳන් සොයන් මග මාර්ගෝපදේශයක් වගේ තිබුණා තියෙනවා. මම මේ තැනට යන්න ඕනි කියලා. මටත් දෙමව්පිය වෙනුවෙන් යමක් කරන්න ඕනි කියලා කියන හැඟීම තිබ්බට ඇත්තටම ලොකු සැලසුමක්, ඒ කියන්නේ අවබෝධයක් තිබුණ නැහැ ලෝකේ කොහොමද කියලා. හැබැයි සමාජයට අපි මූණ දෙනකොට පාසල් කාලේ ඉවර වෙලා රැකියා ස්ථානයකට එනකොට එතනදී ඒ දැනුවත් වීම එක යම්කිසි සැලසුමක් තිබ්බා. මේ මෙන්න මේ ඉලක්කය සපුරගන්න මම මේ විදිහට වැඩ කළ යුතුයි, මේ විදිහට දැනුම වර්ධනය කරගන්න ඕනි. උදාහරණයක් විදිහට කිව්වොත් අපි කියමු තොරතුරු තාක්ෂණ විෂය ගැන, නැත්නම් ඉංග්‍රීසි, නැත්නම් අපේ පර්සනැලිටි එක හදාගන්නේ කොහොමද. අන්න ඒ දේවල් ගැන අවබෝධයක් ආවා යම්කිසි තැනකට එන්න නම් මෙන්න මේ දේවල් මේ විදිහට සංවර්ධනය කළ යුතුයි කියලා. ඊට පස්සේ ඒකට කැපවීමෙන් වැඩ කරා. එහෙම තමයි. ඒ කියන්නේ දැන් ඕනම කෙනෙකුට ඒ කලමනාකරණය කියන එක අවශ්‍යයි. මම ඔබතුමියට යොමු වෙනවා ඒ ජීවිතය පිළිබඳව කලමනාකරණයනේ ඒ. හැබැයි මේ ජීවිතය හරියට කලමනාකරණය කරගන්න මනසත් කලමනාකරණය කරගෙන ඉන්න ඕනේ. මයින්ඩ් මැනේජ්මන්ට් කියන එක උපරිමෙන් තියෙන්න ඕනේ. ඔබ තමයි සුසුම ගැන මයින්ඩ් මැනේජ්මන්ට් ගැන මේ වෙලාවේදී කියන්න. ඔව්. ඒකදී මම මුලදී කිව්වේ ඒක තමයි අංජලි අර සාත්‍රිය වගේ මට මුල දැක්මක් තිබුණා. දැක්මක් කියන්නේ මහ ලොකු දැක්මක් නෙමෙයි, ලොකු විභාග පාස් කරලා ලොකු පුටුවල ඉඳ ගන්න දැක්ම නෙමෙයි තිබුණේ මේ සමාජයේ. මට මං අර කීවර අර බුද්ධත්වයේ ඉඳලා මගේ පුංචි කාලේ මොකක්ද වාසනාවකට ඒදී මගේ තැම්පත් වෙලා තිබිච්ච නිසා මට සමාජය මෙහෙවන සමාජ නායිකාවක් වෙනවා කියන එක. ඒ සමාජ නායිකාව වෙන්න මම පරිසරය හදාගත්තේ මගේ ගමේ පාසලෙන්. ඒ කියන්නේ අර මයින්ඩ් මැනේජ්මන්ට් කියන එක, ඒ මානසික සංවර්ධනය කියන එක, ඉවසීම කියන එක මගේ පන්සලේ ඉස්සර හිටිය උතුම් නායක හාමුදුරුවරු උන්වහන්සේලා තමයි මේ ගමනට තල්ලුව දුන්නේ. එන්න මෙන්න මෙහෙම යන්න ඕනේ කියලා. ඒ එන ගමනේදී අභියෝග නොතිබුණාම නෙමෙයි, බාධාවල් නොතිබුණාම නෙමෙයි, දුක් කරදර නොතිබුණාම නෙමෙයි යංජලි. හැබැයි ඒ හැම එකටම අපි අර පියවරෙන් පියවර පියවරෙන් පියවර එතෙන්ට ආවා. ඊට පස්සේ මට මෙහෙ ඉඳගෙන මට මානසික සුවය හදා ගැනීම හැකියාව ලැබුණා. පිටරටවල ගිහිල්ලා මානසික සුවය හදා ගැනීම හැකියාව ලැබුණා. හැබැයි ඒ මොනම තිබුණත් මම කවුද, මගේ දක්ෂතා ප්‍රවීණතා කුසලතා ටික මම හරියට අවබෝධ කරගෙන මම ඒ අවශ්‍ය තැනදී මට මගේ මානසිකත්ව මෙහෙව ගන්න හැකියාව ලැබුණා. ඒ ලැබීම හරහා මම හිතනවා මේ ජීවිත ජය ගැනීම හැකියාව ලැබුණා. විශේෂයෙන්ම කාන්තාවකට තියෙන්නත් ඕනේ මෙන්න මේ ඉවසීමේ ගුණය සහ මේ මනස සමබරව තියාගන්නේ කොහොමද කියන එක. එතනදී මම හිතනවා සාවිත්‍රිත් මාත් මතක් කරා අනවශ්‍ය බර, අනවශ්‍ය පීඩාවන් අපිට ජීවිතේ දැඩි ලෙස අල්ලාගෙන ඉන්න එක අපිට හරි වේදනා සහගතයි. ඔබට යම්කිසි වේදනාවක්, ගැටලුවක්, දුකක්, වේදනාවක් තියෙනවා නම් ඒ ජීවිතයට වග කියන්න ඕනේ ඔබේ මහත්තයාවත්, ඔබේ අම්මවත්, ඔබේ වටපිටේ සිටින අයවත්, මේ කතා කරන අපිවත් නෙමෙයි, ඒ ඔබම තමයි. මම ඒ ධර්මතාවය අවබෝධ කරගෙන යනවා. මට කවුරුන් හෝ නිඳා පහස කරත් බැන්නත් මම හැම වෙලාවකම මට එහෙම කරනවාට මම හරි කැමතියි. මොකද මම සමාජයට යම් දෙයක් කරන නිසා මම මේ මාංගන කතා කරනවා. එහෙනම් හතුරු වැඩි වෙනවා කියන්නේ මොකද? පළදිනකට නිකන්. ඔව්, ඉතින් ඒක නිසා මම ඒකට හරි කැමතියි. මම හරි නිහතමානීව ඒකට මුහුණ දෙනවා. මට හතුරු වැඩි වෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ තමයි ඔබ මගේ ඒ මගේ මග පෙන්වන. මම හැම වෙලාවකම ඉවරු කියලා. මොකද මට මගේ ජීවිතේ හදාගෙන යන්න මට පන්නරයක් දෙන්නේ ඒ ඔබ. හැබැයි අපි එතනදි නතුලා ඍණාත්මක ආකල්පවලින් මට අරයා බැන්නා, මෙයා බැන්නා, මට කොච්චර වටිනාකමක්ද, මගේ වටිනාකම් දැක්කේ නැහැ කිය කිය මැසිවිලිනා ගන්නට එපා. මේ සියලුම දේ මේ නිර්මාණකරුවා වග කියුත්තා ඔබයි. ඔබ උතුම් කාන්තාවක්, දිරිය කාන්තාවක්. මම හිතනවා මේ සමාජයට ඔබට බොහෝ දේවල් දෙන්න පුළුවන්. එක තැන ඉන්න එපා. අපිට යම් කිසි වෙලාවක මට හම්බුණා නුවර පළාතේ මේ පිළිකා හැදිච්ච කාන්තාවක්. ඇය මේ ප්ලාස්ටික් එකතු කළයි මැරෙන්න දවස් පහයි තියෙනවා කියලා. නමුත් ඇය ජීවිතේ වෙනස් කරලා එකතු වෙන ප්ලාස්ටික් එක අරගෙන බොහෝ නිර්මාණ කරා. නිර්මාණ කරලා අද විශිෂ්ට කාන්තාවක් ලෙස ජීවිතයක් ජයගෙන, ඇයගේ ලෙඩත් ජය අරගෙන ඇය සමාජ කාන්තාවක් වෙලා ඉන්නවා. එහෙමනම් ඒ අයට පුළුවන් නම් බොහෝ කාන්තාවන් ඉන්නවා. විල්මා රුඩෝල්ෆ් වැනි අය, ඔබ කියපු අර පාකිස්තානි කාන්තාව දැන් පෙන්නපු අපේ දිව්‍ය කාන්තාව, ඉස්සර හිටියා විහාර මහදේවිය, හැලේපොළ කුමාරි හැමිලා, මේ සියලුම අපිට අභියෝගයන්. ඔබ අධෛර්යමත් වෙන්න එපා. මෙන්න මෙවැනි ජීවිතේ වෙනස් කරමු උදාරතර කාන්තාවන් ගැන කියවන්න, දකින්න, හම්බ වෙන්න, ජීවිත වෙනස් කරගන්න. ඔබට අභියෝගය ඔබ ළඟමයි තියෙන්නේ. ඒ වෙනස් කරගෙන යන්නට පුළුවන්. සාවිත්‍රී, දැනුම සහ කුසලතා කියන එකත් අභියෝග ජය ගන්න හේතුවක් වෙනවද? අනිවාර්යම හේතුවක් වෙනවා. ඇත්තටම මම ඉස්සෙල්ලම රාජ්‍ය සේවයට බැඳුනේ රාජ්‍ය කළමනාකරණ සහකාරී, කියන්නේ ලිපි තන්ත්‍රකට. එතනදී ඒ සමග පරීක්ෂණයකදී මගෙන් ඇහුවා මොනවද ඔබ හදාරන්නේ. එතනදී තොරතුරු තාක්ෂණ විෂය හදාරනවා කිව්වහම මට තමයි මට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට මුල්පත් වීම ලැබුණේ.
එහෙම පත්වීම ලැබිලා ශ්‍රී ලංකා පරිපාලන සේවා ශාඛාවට මට යන්න ලැබුණ නිසා තමයි මං හරි කිව්වේ මං දැක්ක ඉතාම ධෛර්යයෙන් සේවය කරන ඇතට මෑගේ නම මේ අවස්ථාවේ සඳහන් කරන්න මා කැමතියි මංගලා කරුණාතිලක කියලා. ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක්. ඇය සේවය කරන විදිය දැක්කාම තමයි මට හිතුනේ ආ මටත් මේ වගේ කරන්න වැඩ කරන්න පුළුවන් කියලා. රට සේවයක් කරන්න පුළුවන් කියලා. ඉතින් එතකොට අර දැනුම ඔස්සේ තමයි මට අර අවස්ථාව ලැබුණේ. දැනුම සහ කුසලතා කියන්නේ අපිට කුසලතාවයන් තිබෙන දැනුම විතරක් තිබිලා මැද අපිට කුසලතා වර්ධනය කරන්න සිද්ධ වෙනවා. කුසලතාවය කියලා කියන්නේ අංජලි ඔබ කුසලතාවය වර්ධනය කරන නිසා ඔය පුටුවේ ඉඳන් අපිව මෙහෙවනවා. ඒ කියන්නේ කතන හැකියාව කියන්නේ කුසලතාවයක්. නිර්මාණ අපිට බොහෝ දේවල් අපි ඉදිරියට එළියට දෙන්නේ අපේ කුසලතාවයන් වර්ධනය. ඔය දැනුම කුසලතා එක්කම අපිට සියලු දේවල් තියෙනවා ප්‍රඥාව අවබෝධ කරගත්තොත් මේ ලෝකේ අපේ අතේ. හොඳයි. අපිට ලැබුණු කාල වේලාව අනුව අපි බොහෝ දේවල් අපේ කාන්තාවන්ව ශක්තිමත් කරන්න ඉදිරිපත් කරා. ඔවුන්ගේ ඉදිරිය ආලෝකමත් කරන්න අපි දේවල් එකතු කරා කියලා නිහතමානීව සතුටු වෙන්නට පුළුවන්. අද දවසේදී මේ කතාබහ අර්ථවත් කරන්නට මාත් එක්ක එකතු වුණේ අධ්‍යාත්මික සංවර්ධන හා මනෝවෛද්‍ය පුහුණු උපදේශිකා නාලිකා මුහුට්ටි විජේරත්න මහත්මිය, ඒ වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරි සුමේ සාවිත්‍රි ගුණතිලක මහත්මිය, ඔබ දෙපළට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. වටිනා කාලය අප වෙනුවෙන් වෙන් කරලා, අපි ප්‍රේක්ෂකයන් වෙනුවෙන් වෙන් කරලා අද නුගසවනට සම්බන්ධ වුණාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් අංජලි. බොහොම ස්තුතියි ඔබතුළු කාර්ය මණ්ඩලයට. බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දෙන්න. ස්තුතියි.